ඔන්න අදත් අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා. ඔකලු කන්න අකමැති එළවලුවක් කන්න කැමති විදිහට රසම රස රෙසිපි එකක් අරගෙන තමයි මං අද ආවේ. වැටකොළු. වැටකොළු කිව්වම වැඩිය කන්න කැමති නැති එළවලුවක්නේ. වැටකොළු වලට රටකජු එකතු කරලා රසම රස කරි එකක් හදන්න පුළුවන්. මම ඔයගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. ඒ විදිහට එකපාරක් හදලා බලන්න. පුදුම රසක් තියෙන්නේ. ඔයාගේ උයන භාජනයේ අඩු ගින්දරේ ලිපේ තියාගන්න පොල් තෙල් මේසැඳි දෙකක් එකතු කරලා ඔයා කැමති කරපිංච ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ සූදුරු තේ හැන්දක් එකතු කරගෙන රටකජු මේස හැන්දක් එකතු කරගන්න. මම මෙතන ගත්තේ අමු රටකජු. ඔයා රටකජු වලට ගොඩක් ආස නම් තව රටකජු එකතු කරගන්න. මේ රටකජු ටික හොඳටම බැද ගන්න ඕනේ. අර කරකර ගාලා හැපෙන ගානට අන්න ඒ ගාන වෙනකම්ම බැද ගන්න ඕනේ. මම අම්මිරිස් කරල් දෙකක් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට බැඳුනට පස්සේ අපි මේ ටික ඔක්කෝම් භාජනයෙන් ඉවත් කරගන්නවා. මේ ටික හොඳට නිවෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නත් ඕනේ. මම මගේ වැටකොළු ටික මෙන්න මේ වගේ කියුබ්ස් විදියට කපා ගත්තා. දැන් මම අර භාජනයේටම අපේ වැටකොළු ටික දාගන්නවා. ඊට පස්සේ චුට්ටක් වෙලා ඒක සෝටි කරගන්නවා. දැන් මම මගේ රසපතමට ලුණු එකතු කරගන්නවා. මම ලුණු තේ හැන්දක් දාගත්තා. ඊට පස්සේ වැටකොළුයි ලුණුයි හොඳට අපි මික්ස් කරගන්න ඕනේ. දැන් මම හොඳට ඉදුණු තක්කාලි ගිරි දෙකක් මගේ වැටකොළු වලට මම එකතු කරගන්නවා. ඊට පස්සේ කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳටම හොඳට මික්ස් කරලා අපි ඊට පස්සේ පියනින් වහලා මේ තක්කාලි ටික මැලවෙනකන් උයා ගන්නවා. මම දැන් තක්කාලි ටික හොඳට මැලවිලාද කියලා බලනවා. ඕකලන්ට පේනවනේ තක්කාලි වල යුෂ වැටකොළුත් එක්ක දැන් හොඳට එකතු වෙලා තියෙන්නේ. දැන් අපි මේ වෙලාවේ අමු 3-5 තේ හැන්දක් එකතු කර ගන්නවා. ඒකත් හොඳට තක්කාලි වැටකොළුත් එක්ක හොඳටම හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ ඔයා කැමති පොල් කිරි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් වැටකොළු ටික වැහෙන ප්‍රමාණයට තමයි පොල් කිරි එකතු කරගත්තේ. මම පළවෙනි කිර තමයි දාගත්තේ. පොඩ්ඩක් උකු වැඩි. ඒ උකු වැඩි ටිකක් කිරි එකතු කරගත්තම හරිම රසයි මේ කරි එකට. ඊට පස්සේ මම අපි අර කලින් නිවෙන්න තියාගත්ත රටකජු බැදුම නිවුනට පස්සේ අපි හොඳට ඒක ග්‍රයින්ඩ් කරගෙන ඒ පේස්ට් එකත් අපි මේ පොල් කිරි වලට එකතු කර ගන්නවා. ඇත්තට පොල් කිරි වලට රටකජු ටික එකතු වුණාට පස්සේ අපේ කරි එක තික් වෙනවා. රටකජු වල ෆ්ලේවර් එක පොල් කිරිත් එක්ක එකතු වුණාට පස්සේ පුදුම රසක් තියෙන්නේ. ඔකල මේ කරි එක හදලා බලන්න. හදලා බැලුවම ඔකට තේරෙයි වැටකොළු වලට ඇත්තරම අපිට රටකජු නිසා පුදුම රසක් එකතු කරගන්න පුළුවන්. පේනවනේ මගේ වැටකොළු රටකජු කරි එක ගොඩක්ම තික්. ඒ වගේම හරිම කලර්ෆුල්. ඕකලුත් මේ කරි එක හදලා බලන්න.
ඔකලෙන් පොඩි අය වැටකොළු වලට ආස නැත්තම් මේ විදිහට හදලා දෙන්න ඒකළු වැටකොළු කන්න ආස වෙයි. ඔකලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ට පේන්නත් එක්ක. එහෙනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් මම ආයෙත් එන්න. මං ගිහින් එන්න මම මිස් බේක. ආයි බෝ වේවා.